ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යෑමයි ඔහුගේ දේශපාලන අධ්‍යක්ෂීම් නොතිබීමයි දෙකක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යව්වේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ. ඒකට හේතුව ඔවුන් විශ්වාස කරපු වැඩේ නෙමෙයි ගෝඨාභය කරේ. ගෝඨාභයට කොතරම් චෝදනා තිබුණත් ඌට කවුරුටවත් චෝදනා කරන්න බෑ. ඌ දූෂණය කරා, පවුල පෝෂණය කරන්න හැදුවා කියලා. ඇත්තටම ඌ ඒක අනිත් පැත්ත කරේ. ඒ දුෂ්කර තත්වයන් තුළ මහින්ද මහත්තයාගෙන් වැනුවා, හරි ඇමතිකම් පහ දීලා හරි එයා බැලුවා මේක කන්ට්‍රෝල් කරගෙන ඉන්න. ඒක මං පෞද්ගලිකව අත්දැක්කා. අපිට කිව්ව මට මේක කරන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රතිපලයක් හැටියට එතුමා මට යෝජනා කරා පුළුවන් නම් බැසිල්ට කතා කරන්න දෙලි. කුමන්ත්‍රණයක් කරලා තමයි එතුමා ගෙදර ලිව්වේ. වෙහෙස කර හු ගෝඨාභය බැසිල් ජනාධිපති කළා. ඔය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වාටි පාඩි වුණ පුටුවේ බැසිල් වාඩි වෙයි කියලා තමයි ඒකළු උපකල්පනය කරේ. දිත්ත ධම්ම වේදනීය කර්මය අද ඒ එලෙසම පළ දී තිබෙනවා. අද නාමල් රාජපක්ෂ ඒ කුමාරයා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ධම්මික පෙර එනවා කියලා පෝස්ටර් ගෙව්වා රෑ. මීළඟ ජනපති කියලා. මීළඟ ජනපති ආවේ නැහැ. උත්සවයේ නනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ තමා නිසක ලෙසම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ජනාධිපතිවරණ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. ඔබතුමා තවමත් අපමුදල් තැන්පත් කිරීමට ගොඩක් කල් තිබෙන බව ඔබත් දන්නවා.